අයිබෝවන් සුබ උදෑසනක්. මම ආචාර්ය දමයන්ති පෙරේරා, විශේෂඥ ආහාර විශේෂඥ පෝෂණ වේදී. ඊට අමතරව විශේෂයෙන්ම මම ඉන්නේ නිදහස්, අද මේ ඇවිල්ලා තියෙන්නේ නිදහස් පර්යේෂකෙක් වශයෙන් as an independent researcher. දැන් අද අපිට තියෙන්නේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සෑදීමේදී අද මාතෘකාවට යටතේ තමයි මම හුඟක්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජාත්‍යන්තර ගිවිසුම්කරණයේදී සංස්කෘතික, සමාජීය හා තිරසාර සංවර්ධන අවශ්‍යතා සුරැකීම. දැන් අපි ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරනකොට මට කියන්න පුළුවන් මේ මාතෘකාව යටතේ ඇත්ත වශයෙන්ම ගත්තොත් ඉතා භයානක ලෙස ගෝලීය ප්‍රජාවගේ, ලංකාවේ ප්‍රජාව විතරක් නෙමේ මුළු ගෝලීය ප්‍රජාවකගේම සමාජීය, සංස්කෘතික, ආර්ථික හා තිරසාර සංවර්ධන අයිතිවාසිකම් ඉතා භයානක ලෙස උල්ලංඝනය කරන විදිහට තමයි ජාත්‍යන්තර වෙළඳාම අද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ජාත්‍යන්තර වෙළඳාමට යන්න ඉස්සෙල්ලා මම කැමති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේ, මොකද වෙළඳාම කියන එක ලෝකයේ දැන් අවුරුදු දසදහස් ගණනක් පැවතුණා. මේක ඉතාම ලස්සන මේ වார்த்தාවක්, මේක පෝස්ටර් එකක්, මේක Empire Marketing Board Poster 1927 Catalog Reference Number CO956 බ්‍රිතාන්‍යයේ පළකරන ලද්දක්. Jungles Today are, මම පස්සේ මේක දක්වන්නම්, Jungles Today are Gold Mines Tomorrow. එතන මෙතන ඉන්න අප්‍රිකානු ඇඳුම් ඇඳගත් දෙන්නෙක්ගේ පින්තූරයක් තියෙනවා. ඒකේ තියෙනවා Tropical African Colonies in Account with the Home Country. එතකොට අප්‍රිකානු රටවල් වලට goods we sold, ඊළඟට goods we received කියලා තියෙනවා. මෙතනින් මෙතන පෙන්නුම් කරන්නේ අධිරාජ්‍යවාදී ක්‍රමය තුළ ඔවුන්ගේ යටත් විජිත වාසීන්ට භාණ්ඩ විකුණුවා. හැබැයි මේක අපි ධන වශයෙන් ගත්තොත් පෙන්නුම් කරන්නේ හැම වෙලාවකටම මේ යටත් විජිත වාසී රජයන්වල මේ වෙළඳ ආර්ථිකයේ ගිය ඍණ ආර්ථිකයක්. ඉතින් මම මෙතනින් පෙන්නුම් කරන්න යන්නේ මේක පළවෙනි දත්තයේ තියෙන 1895. ඒතර මේ අවුරුදු ගණනක් ගිහිල්ලත් අපි ඇත්ත වශයෙන්ම බැලුවොත් මේ විදේශ වෙළඳාම ගනුදෙනු කරන රටවල් වල ඇත්තෙම ආර්ථිකය බොහෝ වෙලාට තියෙන්නේ අපි ආනයනය කරන බඩු ප්‍රමාණය වැඩි, අපි අපනයනය කරන බඩු වලට වඩා. අපිව බැඳලා තියන්නේ දැන් අද මේක යටත් විජිතවාදී නියෝ ඉකොනොමික් කොලනයිසේෂන්. එතකොට මේකේ මට කියන්න තියෙන හින්දා ප්‍රධාන දෙයක් තමයි අද අපි ඉන්නේ මේකේ හොඳ නරක දෙපැත්තක් තියෙනවා. අද අපි අවුරුදු 20ක් ප්‍රමාදයි ජාතික ප්‍රතිපත්තියක් සෑදීමට ඉදිරියට. එහෙම අඩු ගානේ මහජනතාව වෙනුවෙන් මහජන කොමිසාවක්වත් මේ ඉදිරියට එහෙම ගැන ඉතා ඒක සුබවාදී ලක්ෂණයක්. ඒ එක්කම අද ලෝකය තියෙන ඉතාම තීරණාත්මක ස්ථානයක, ටර්නින් පොයින්ට්, මේ හැරවුම් ලක්ෂයක ඉන්නේ. මේකට හේතුව තමයි දැන් මම උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මම කිව්ව අවුරුදු 20ක් ප්‍රමාදයි කියලා අපි පළවෙනිම ධනවත් රටවල් දෙකක්, දුප්පත් රටක් ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගත්ත වෙළඳ ගිවිසුම තමයි NAFTA, North African Free Trade Agreement, කැනඩාවත් එක්සත් ජනපදයත් මෙක්සිකෝ සමග ඇති කරගන්නා ලද ගිවිසුම, North African Free Trade Agreement 1994. ඊට පස්සේ 1995 තමයි ලෝක වෙළඳ සංගමය WTO එක ස්ථාපිත වුණේ, මේ ජාත්‍යන්තර වෙළඳාම මේ පිළිබඳව. එතනින් පස්සේ දැන් අපි දන්නවා මෑතකදී ඉතාම ආන්දෝලනාත්මක වෙළඳ කිවිසුම් දෙකක් තමයි TTIP සහ TPP. මම හිතන්නේ මම වැඩි විස්තර කරන්න ඕනේ නැහැ. මොකද මම මේ කියන්නේ හැරවුම් ලක්ෂ කියන එක අද ලෝකයේ දේශපාලනයේ, සමාජික ආර්ථික පසුබිමේ ඉතාම විශාල වෙනස් වීම් දැසිවීම් පවතිනවා. එකක් තමයි අපි ගත්තොත් Brexit. දැන් හුඟක් දෙනෙක් තේරුම් ගන්නේ නැහැ Brexit එක පිටිපස්සේ තිබුණේ ලොකු සමාජ විරෝධයක් තිබුණා යුරෝපයේ. යුරෝපයේ ගැති ලොකු වීදි විරෝධයක් ගෙනිච්චා ඒගොල්ලෝ. යුරෝපයේ වීදියේ විරෝධයක් තිබ්බා. ඇත්තට මේගොල්ලෝ මහජනතාව පාර්ට ආවා TTIP විරුද්ධව. එතකොට මේ විරෝධය ගිනාවේ කවුද? පාරිභෝගිකයෝ, මහජනතාව. දැන් මේක ඇත්ත වශයෙන්ම කියන්නේ මොකද? දැන් අද දේශපාලන පැත්තෙන් බැලුවොත් ඉතාම ලස්සනයි. කවුද? එතකොට 1980 අපි මේකට වෙළඳ කිවිසුමට යන්න ඉස්සෙල්ලා 1980 වගේ දශකයේට කලින් 70 වගේ වුණාට ඇමරිකාවේ වෙළඳාම ලිහිල්කරණය කරා. එතනින් තමයි පටන් ගත්තේ ට්‍රේඩ් ලිබරලයිසේෂන්.
ඒ කාල තමයි 1977 වගේ වෙනකොට අපිට විවෘත ආර්ථිකය අපිට හඳුන්වා දුන්නේ. ඊළඟට 1980 දශකයේ තැචර් රේගන් දෙදෙනා තමයි මේකට වඩාත්ම ඉවහල් උනේ ෆ්‍රී ට්‍රේඩ් නැත්නම් නිදහස් වෙනදාම සම්බන්ධයෙන්. ඒතර මේ නිදහස් වෙනදාම කියන එක ඇත්තෙන්ම නිදහස අපට නෙමෙයි. කිසිම නිදහසක් නැති ඒ රටවල් වල ජනතාවට කිසිම අයිතිවාසිකමක් නැති විදේශ බලවත් විදේශ රටවල් සහ බහුජාතික සමාගම් වලට ඕන්ට රිසිසේ තමුන්ගේ ආදායම් තරකර ගැනීමේ ව්‍යාපෘතියක් තමයි නිදහස් වෙනදාම කියන්නේ. මේකට වන්දනා ශිවා වගේ වන්දනා ශිවා ආචාර්යතුමිය ඉන්දියාවේ කියන්නේ ෆ්‍රී ට්‍රේඩ් අ කෝපරේට් ස්කෑම්. දැන් අපි අන්තර්ජාතික වෙළඳාම කියනකට අන්තර්ජාතික වෙළඳාම කියනවා ඕවර්සීස් ට්‍රේඩ් කියනවා නිතර පාවිච්චි වෙන තමයි ෆ්‍රී ට්‍රේඩ්. ෆ්‍රී ට්‍රේඩ් ගම බොහොම සුභවාදී වචනයක් මේ පාවිච්චි කරන්නේ. නමුත් ඒක ඇත්තම ෆ්‍රී ජනතාවට නෙමෙයි නිදහස තියෙන්නේ බහුජාතික සමාගම් වලට. එතකොට මාග්‍රට් තැචර් රේගන් ඒගොල්ලන්ගේ න්‍යාය වුණේ සමාගම් වලට ව්‍යාපාරිකයන්ට ඉතා නිදහසක් දුන්නහම මේ සියලු දේ හරියනවා. ඒ එකම ගෝලීය උතුර අපි ගෝලීය දකුණ ගෝලීය උතුරෙන් කිව්වා ඔගලන්ගේ ආර්ථිකය විවෘත කරන්න මේ වෙළඳාම තුලින් the benefits will trickle down to the global south කියලා කිව්වා. මේ වෙළඳාම එකල අපේ රටවල් වල දුප්පත්කම දරිද්‍රතාවය අඩු කරගන්න පුළුවන් කියලා තියෙනවා. දැන් දශක දෙකකට පස්සේ අවුරුදු දෙකකට පස්සේ අන්තර්ජාතික දත්ත බැලුවොත් මේ හැම අතින්ම කිසිම දෙයක් ලෝක ප්‍රජාවට සිදු වෙලා නැහැ. නමුත් ඉතා සුළු ප්‍රමාණයේ there are 500 transnational corporate 500 fortune companies තියෙනවා. ලෝකේ ධනවත් කම්පැනි 500ක් තියෙනවා. ඒ 500න් 100ක් තමයි අද මුළු ලෝකෙම දුවන්නේ. ඒතර ඕන් ඉතා බලවත් ඒකම හැම අතින්ම මේ ගත්තොත් ඔවුන්ට තියෙනවා සමහර රටවල් වල ආදායමට වැඩිය ධනවත්කමක්. ඒ නිසා ඔවුන්ට තියෙනවා ලොකු දේශපාලන බලපෑමක් ඇති කිරීමේ හැකියාව. එතකොට මේ නිසා විශේෂ බලපෑමක් අපේ රටවල් වල රාජ්‍ය ප්‍රතිපත්ති වලටද අපේ ආහාර ප්‍රතිපත්ති වලටද පාරිභෝගික ප්‍රතිපත්ති මේ සෑම දෙයක්ම කෘෂිකර්ම ප්‍රතිපත්තිද යටත් කරගෙන තමයි මේ ප්‍රතිපත්ති දුවන්නේ. ඒතර මම අද කිව්වොත් ලෝකයේ වෙළඳාම නිසා නිදහස් වෙළඳාම නිසා අපි ගත්තොත් පාරිභෝගික පැත්තෙන් එහෙම නැත්නම් මහ ජනතාවේ පාරිභෝගිකයක් කියන වරද්දා ගන්න එපා. මොකද පාරිභෝගිකය තමයි බ්‍රෙක්සිට් එකට මුල වුණේ. මොකද ඔවුන් ඉතා ලොකු විරෝධත්වයක් දැක්කා TTIP එකට. ඒතර ඒ බ්‍රිතාන්‍යයේ රජයේ ලොකු වෙනසක් කිරීමට ඇති වුණා. අද තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිය කියනවා අපි දැන් මේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙළඳාමට අපි ඒකට දැන් එකඟ නැහැ. මේ වෙනස් කළ යුතුයි. මේ මහජන සුභවාදී ලෙස සකස් කළ යුතුයි. දැන් මාග්‍රට් තැචර් රේගන් ගත්ත ප්‍රතිපත්තියේ ප්‍රතිවිරුද්ධ දිශාවකට ඔවුන්ට යන්න වෙලා තියෙනවා. ඒ යන්න උනේ දේශපාලනඥයෙක්ගේ මේ අවශ්‍යතාවය නෙමෙයි මහජන විරෝධය නිසා ඔවුන්ට තේරුණා මේ ඉතා බලවත් වෙනස්කම් කරන්න වෙන බව දේශපාලන සහ ඔවුන්ගේ ආර්ථික ක්‍රියාදාමයේ. එතකොට දැන් මේ අවුරුදු 20 ඇතුළත අපිට කිව්ව දුප්පත්කම නැති වෙනවා කියලා. දුප්පත්කම නැති නම් ග්ලෝබලයිසේෂන් ඔෆ් පවර්ටි කියලා මෙතන මේ පොතක් තියෙනවා. මේ සියල්ල මට පෙන්වන්න වෙලා නැහැ. මොකද මේ අද ලෝකයේ දරිද්‍රතාවයේ එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. ඒකත් පිළිගත් මේක කැනේඩියානු ආර්ථික විශේෂඥ මහාචාර්ය විසෙක් විදිහට පොතක්. ඒ එකම ලෝකයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය බහුජාතික සමාගම් වලින් නැති කරලා තියෙනවා. මෙතන කියන්නේද global capitalism and the death of democracy the silent takeover මුළු ලෝකයේම අද බහුජාතික සමාගම් වලින් අරගෙන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා තියෙනවා. ඒ වගේම Norina Hertz, she is a British she is a professor of economics in the UK. Norina Hertz, yes. එතකොට මේ වගේ ඉතා මම මේ කියන දත්ත පිටිපස ඉතාම වැදගත් දත්තාද ලේඛනගත වෙලා තියෙනවා. ඊට අමතරව අද තියෙනවා අද පෙන්ලා තියෙනවා ඔක්ස්ෆෑම් වගේ ආයතන වලින් වෙළඳාමෙන් 1%ක් දීමෙන් මේ රටවල් වලින් මිනිසුන්ගේ ජීවිත සුඛිතමුත් කරන්න පුළුවන්. නමුත් අද තියෙන මේ අන්තර්ජාතික ලෝක WTO නීති යටතේ අනිත් වෙළඳ ගිවිසුම් යටතේ ඒක වෙන්නේ නැහැ. ඒක ඉතාම අසාධාරණ විදිහට තමයි මේ වෙළඳ නීති යන්නේ. ඒතර ඒක මම පොඩ්ඩක් කැමති මේ මම ආහාර පෝෂණ ගැන කටයුතු කරන නිසා කියන්න. අද ලෝකයේ මේ නිදහස් කියන වෙළඳාම නිසා මනුෂ්‍යයා අකල් මරණයට ගොදුරු වෙනවා. මිනිසුන් මරණ වෙළඳාමක් කියලා මම කියන්න කැමතියි කෙටියෙන් කියවොත්. අකල් මරණයට is premature death. මොකද හේතුව මේ ඕනා විදිහට ආහාර හා කෘෂිකර්මයට අත දැමීම නිසා එහෙම නැත්නම් ඒ වෙළඳ ප්‍රතිපත්ති නිසා අද විශේෂයෙන්ම යුරෝපයෙන් ඉස්සලා පටන් අරගෙන
දන්නවා ඉතා අධික තරබාරුකමක් තියෙනවා. ඔබේසිටි එකට අපි දැන් කියන්නේ WHO එක කියන්නේ ග්ලෝබේසිටි කියලා, ග්ලෝබල් ඔබේසිටි. එතකොට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා මම 15 ඉස්සර ඉංගලන්තයේ ආචාර්ය උපාධිය කරනකොට අපි මේකේ මුල් රැල්ල දැක්කා. විශේෂඥයෙක් වශයෙන් උත් අපි දැනන් හිටියේ නෑ මොකද්ද මේකට හේතුව කියලා. එතකොට අපි හිතුවේ ඒ කාලේ මේ ජාන තමයි වැඩියෙන්ම කිව්වේ මිනිස්සුගේ බර වැඩිවීමට හේතුව කියලා. නමුත් අද අන්තර්ජාතිකව දන්නවා මේ අන්තර්ජාතික නිදහස් වෙළඳාම තමයි ආහාර හා කෘෂි කර්මයට එක්ක බලපාන හේතුව සමේ ගෝලීය ඔබෙසිටි. එතකොට ග්ලෝබලයිසේෂන් ඒක ඊළඟට තියෙනවා ද ස්ටෆ්ඩ් ඇන් ස්ටාර්ව්ඩ්. ලෝකයේ එක පැත්තක් මහත් වෙනවා, අනිත් පැත්ත ජනතාව මේ ආහාර නැතුව අහේනියකට පත් වෙලා මේ සියලු දේම වෙලා තියෙන්නේ මේ ආර්ථික රටාවේ ආර්ථික මේ මේ ක්‍රියාදාමයේ විපර්ය වැඩි නිසා. එතකොට ඊළඟට අද ගත්තොත් දියවැඩියාව, පිළිකාව, ඒ වගේම වකුගඩු ව්‍යසනය ලංකාවේ, මේ සියල්ල පිටිපස්ස ඇත්තෙම ගත්තොත් විශේෂණ කරලා බැලුවොත් තියෙන්නේ වෙළඳාම. අපි ගත්තොත් කෘෂි රසායනික, කෘෂි ජීවදියුම්, ඒ වගේ ඉතා භයානක ව්‍යසනයක් මේ අවුරුදු 20 ලෝක වෙළඳ සංවිධානයේ අපි දත්ත දිහා බැලුවොත් ඇසෝසියේෂන් එකක් තියෙනවා තැතරී ගන් ෆ්‍රී ට්‍රේඩ් පොලිසිස් වලින් පස්සේ 20 years of WTO and 20 years after NAFTA මොකද වෙලා තියෙන්නේ ලෝකය ඉතා භයානක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මිනිසුන් මැරෙනවා අකාලය, අකල් මරණ, premature death and ඊළඟට chronic debility and massive amount of suffering and there's a massive sociological cost to this unregulated free trade. එතකොට ඒ සම්බන්ධයෙන් මම වර්තා හුඟක් පළ කරලා තියෙනවා. ඒකම පරිසරය. මේ පරිසරය ඉතා භයානක ලෙස මේ විශේෂයෙන් මේ වෙළඳ ආකෘතිය යටතේ මේ දූෂණය වෙනවා. ඒකම පරිසර විනාශයක් ඇති වෙලා තියෙනවා. එතකොට එහෙමනම් මේ වගේ අවස්ථාවක අපි නැවත නෙමෙයි අපි පළමු අපි අලුතෙන්ම අපේ රටට විදේශ වෙළඳ ප්‍රතිපත්තිය සකස් කරන්න යනවා නම් මේ දත්ත සියල්ල විශ්ලේෂණය කිරේ කර යුතුයි. ඒතර මම දන්න තරමින් මම හිතන්නේ නැහැ ලංකාවේ කිසිම දේශපාලඥයෙක්, කිසිම ප්‍රතිපත්ති සම්පාදකයෙක් මෙවැනි මම මේ කියන මෙතන තියෙන වාර්තා බොහොම ටිකයි. මේ අන්තර්ජාලය මේ පොත් හැම එකක්ම කියවලා තියෙනවා, කැබිනට් එකේ ලස්සන තියෙන පොත් නෙමෙයි. මේ මම හිතන්නේ නැහැ මේ දත්ත විශ්ලේෂණය කළා. ඒතර ඔවුන්ට අද අපේ මහජන නියෝජිතයන් දේශපාලඥයන් කියනවා නම් අපිට හිතුව විදිහට මේ අපිට කියන්නේ මේ වෙළඳ කිවිසුම් මේවා අස්සම් කරපුවාම ඔබලාගේ ජීවිතය සුඛිත මුගිත වෙනවා, මේ රටේ රැකියා ඇති කරන්න පුළුවන්. එතකොට මේ නයෝමි ක්ලයින් මෙතුමිය පාප් වහන්සේ ගිය අවුරුද්දේ ආරාධනා කළ කැනේඩියන් ලේඛිකාවක් නිදහස් වෙළඳ කලාපල් වලින් ඇතිවන ව්‍යසනය ඉතා ලස්සනට මැනවින් ලේඛනගත කරලා තියෙනවා. එතකොට අද මේ තර්කකාරී ලෝකයේ අපි වගේ ලංකාව වගේ රටකට අපිට තියෙන සම්පත් අපි අඳුර ගන්න ඕන වෙළඳාමේදී අපිට තියෙන ප්‍රධාන සම්පතක් තමයි කෘෂිකර්මය. ඒක කඩලා අපි කියනවා නම් කඩා බිඳලා දමලා, මොකද අද විශේෂයෙන්ම බහුජාතික සමාගම් වලට ලංකාවේ බහු ඉතාම විශාල ප්‍රමාණ ඉඩම් දෙනවා. දැන් මෙක්සිකෝවේ කෙහෙල් වගාව නිසා අද වකුගඩු රෝගය තියෙනවා, පිළිකා තියෙනවා, වඳභාවය තියෙනවා. මොකද මේකට කියන්නේ ඒවා සමහර රටවල කියන බනානා රිපබ්ලික්ස් කියලා. එතන අපේ ජාතික ඉඩම් අක්කර 5000 ගණන් බහුජාතික සමාගම් වලට දෙනවා නම් වෙන්නේ අපේ ලංකාව කියන්නේ බොහොම සීමිත භූමිය තියෙන රටක්. මම කියන්නේ මේ පොදු ඉඩම්, මහජනතාවගේ ඉඩම් දෙනවා නම් ඊට පස්සේ මේ වසර 99කට බදු දුන්නාට පස්සේ මේ ඉඩම් වල කිසිම දෙයක් වගා කරන්න බෑ. මතු පරම්පරාවට මේ භූමිය කිසිම විදිහට පාවිච්චි කරන්න බෑ. ඒකට දත්ත මෙක්සිකෝවේ අද තියෙනවා. මෙක්සිකෝවේ කෙසෙල් වඳ බවන්න බෑ. මොකද කෙසෙල් වඳ වෙන රෝගයක් තියෙනවා, පැනමා ඩිසීස් කියලා. ඔවුන් නව වර්ජින් සොයිල් වර්ජින් ලෑන්ඩ් සොයාගෙන අපේ වගේ රටවල් වලට එල කියලා දැන්ටමත් අපේ රටේ භූමිය ඒ වගේ ආයතන වලට ගිහින් තියෙනවා. භූමිය විකුණන්න අවශ්‍ය නැහැ. 99ක් බද්ද දුන්නොත් ඉන්පස්සේ අපේ හත්මුතු පරම්පරාවකට අපේ කියමනක් තියෙනවා. අපේ දේවල් හත්මුතු පරම්පරාවකට පැවති යුතුයි කියලා. මේක හරි ලස්සන කියමනක්. ඒ පොත මට ගේන්න බැරි වුණා. ඇමරිකාවේ පොතක ඒ ලේඛිකාවක් නොයෙන් මට නම පොඩ්ඩක් අමතක වුණා. එතුමිය සඳහන් කරනවා for 7 generations the national resources should be safe for 7 generations. ඒතර එප්පාවල නඩු තීන්දුවෙන් මම හිතනවා මේක ඉතා ලස්සනට මේ රටේ මේ ඔප්පු කරලා පෙන්නවා. ඉතින් ඒක නිසා දැන් මට කියන්න තිය අනිත් එක මෙබ වේද කිවිසුම් කිසිම විනිවිද පෙන්න භාවයක් නැහැ. දැන් විශේෂම ඉතා භයානක තත්වයක් තියෙනවා ISDS ප්‍රශ්නයක් ඇති වුණාම රජ ඒ රටක නීති පද්ධතිය තුලින් නෙමෙයි මේවා කැංගරු කෝට්ස් එහෙම නැත්නම් සමාගම්වල තියෙන උසාවි වලින් තමයි මේවා තීරණය කරන්නේ.
එතන ඉතා භයානක විදියක් ගැන විශේෂම ගත්තොත් අද සිගරට් කම්පනි වලින් ඔස්ට්‍රේලියාවේ නඩු දාලා තියෙනවා. අද සමාගම් විසින් රජයවල් වලට නඩු දානවා ඒ රජය මහජනතාවගේ සෞඛ්‍ය එහෙම නැත්නම් මහජනතාවගේ මේ සුභසිද්ධියට කට්ටකා කටයුතු කිරීමට ක්‍රියා කිරීම. මේක ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී කතාවක්. ඒක නිසා තමයි මේ පොතේ කියන්නේ ආර්ථික විද්‍යාඥයෙක්. ඒතර ඒකම අද අපේ ලංකාවට ආර්ථික විද්‍යාඥයෝගේ එනවනම් අපි ගෙන්නන්න ඕන රාජ් පටේල්. ඒ වගේම ඉන්දියානු විද්‍යාඥ අපේ වන්දනා ශිවා. මොකද අපිට අපි දන්නවා මේ මතකදී විවිධ පුද්ගලයන් ඇවිල්ලා ගියා. ඔවුන් අන්තර්ජාතික අනිත්‍යගේ ලෝකයේ අද ඉතා විශාල ඉඩම් මංකොල්ලයක් තියෙනවා. අපි කියනවා ඉඩම් දෙනවා සංවර්ධනයට කියලා. මේක අන්තර්ජාතිකව හඳුරන්නේ ලෑන්ඩ් ග්‍රැබින්. දැස් ඉන්ටර්නැෂනල් ලෑන්ඩ් ග්‍රැබින්. ඒ එක්කම විවිධ අනපත සියලු ජලය ඉඩම් අපගේ බීජ. බීජායිතිය නැති කිරීමේ ඉතාම භයානක අන්තර්ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් අවුරුදු දෙක තුනකට කලින් කෙටුම්පතක් බීජ කෙටුම්පතක් පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙන්න ගියා. ඒ අවස්ථාවේ හුඟක් දෙනෙක් හිතුවා මේක හොඳ දෙයක්. නමුත් මේ කෙටුම්පත ඇස්සේ හංගලා තියෙන්නේ ඉතා භයානක වගන්ති. මුළු ලෝකයේම බීජවල අයිතිය සතු කරගන්න යනවා සමාගම් 10 කිනුත් 5ක් වගේ මට නම් කියන්න පුළුවන්. ඒක ඕන කෙනෙක් දන්නවා මේ අංශේ වැඩ කරන අය. බීජය අයිතිය ගත්තොත් ඕනම රටක් දැනගසන්න පුළුවන්. දැනටත් අපේ බීජ ගොවිපළවල් පුද්ගලික කරණයට ලක් කරලා තියෙනවා. බීජය කියන්නේ ජීවයේ මුල. එතකොට මේ බීජ පනතට එරෙහිව ඇත්තේ මම කියන්න සන්තෝසයි. කොළඹ අපි මේ ඉන්න විද්වත් කවුරුත් නෙමේ මේකට ඉදිරිපත් වුණේ. ගොවි ජනතාව 1000ක් විතර ඇවිල්ලා ඉතාල ලොකු පාගමනක් කොළඹ තිබුණා. මේක පාර්ලිමේන්තුවට දාන්න ඉස්සෙල්ලා ඔවුන්ට පුළුවන් වුණා මේ බීජ පනත පොඩ්ඩක් හකුලවා ගන්න. නමුත් කනගාටු දේ තමයි මහජන භාෂාවෙන් කියනකොට බීජ පනත වගේ දේවල් මේවා අපේ රටේ බොහෝ දෙනෙක් හිතුවත් තමයි නීතිය සකස් කරන්න කියලා නැහැ. මේක අන්තර්ජාතික වැඩපිළිවෙලක්. මොකද බීජ අයිතිය නැතුවර ගැනීම. ඒත් ඊළඟට ඉතා භයානක දෙයක් තමයි අපි මේ නිදහස් වෙළඳාම සහ අපේ ඉඩම් බහුජාතික සමාගමට දීමෙන් polluting industries will be brought to Sri Lanka. මේක තමයි දැන් තියෙන ලොකුම දෙයක්. ඇමරිකාව වගේ රටක් ගත්තොත් ලොකු විරෝධයක් තියෙනවා. intensive agriculture, intensive animal farms. ඒ කියන්නේ ඉතා විශාල ප්‍රමාණයේ සත්කොත් සත්ත ගොවිපළ වල තියෙනවා. මේ සත්ත ගොවිපළ වලින් ඉතා විශාල පරිසර හානියක් ඒ රටවල වෙනවා. ඒ රටවල ඉතා විරෝධයක් තියෙනවා මේ තියෙන කුකුල් ෆාම්, එතකොට සත්ත ෆාම්, ඌරු ගොවිපළ වල වැනි ගොවිපළ වල. මේවා දැන් ඉතා පහසුවෙන්ම මේ නිදහස් වෙළඳ ගෙවිසුම් තුළින් ඔවුන් සකස් කරනවා. අපේ රටවල අක්කර 5000ක් දෙනවා නම් කුකුළු දශලක්ෂක සැන් ඉන්න. ඉතා භයානක අපේ ආගමික සහ අපේ සංස්කෘතික පදනමට නොගැලපෙන විවිධ ඉන්ඩස්ට්‍රීස් විවිධ කර්මාන්ත අපේ රටට ගේන්ඩ අවකාශය ලැබෙනවා. එතන මහජනතාව වශයෙන් මේ අනපනත්වට අපේ රජවල් අස්සම් කරොත් කිසිම අවකාශයක් ලැබෙන්නේ නැහැ අපිට විරෝධය ප්‍රකාශ කරන්න. මොකද අපි අන්තර්ජාතික බැඳිලා ඉවරයි. ඒක එක ඊළඟට ජාන වෙනස් කරන ආහාර. අද ලෝකේ යුරෝපයේ එක හේතුවක් තමයි බ්‍රෙක්සිට් එකට GM foods. එතකොට මේ හෝමෝන් ට්‍රීටඩ් බීෆ් මේවා යුරෝපයේ අයිති නැති නිසා යුරෝපයේ ලොකු විරෝධයක් තිබුණා මේවට. නමුත් TTIP එක මගින් මේවා වෙනස් කරන්න තැතක් ගත්ත නිසා තමයි යුරෝපීය පාරිභෝගිකයා TTIP එකට විරුද්ධව කටයුතු කරලා ඊළඟට බ්‍රෙක්සිට් යුරෝපීය ආර්ථික හවුලෙන් එළියට බැස්සෙම නිසා එක හේතුවක් සංක්‍රමණයේ ප්‍රශ්නයට අමතරව. එතකොට අපි අනිත් එක අද අපි හැමෝම දන්නවා මේ ලෝකයේ තියෙන බටහිර ආර්ථිකයේ කඩාවැටිච්ච මොඩල් එකක්. It's a failed economic model. එතකොට අපේ දේශපාලඥයෝ අපේ බොහොම සුළු ආර්ථික විද්‍යාවේ කොටසක් කියනවා අපි නැවත මේකම ඇලිලා ගැලිලා ඉන්න ඕන අපේ ජනතාවගේ අයිතිවාසිකම් පාවා දීලා අපේ ජීවිත සුකිතමුකිත කරනවා කියලා. මේක වෙලා නැහැ ලෝකේ කොහෙවත් වෙලා නැහැ. වියට්නාමය ගැන පුනපුනා පැනපැනා අපේ සමහර අය විස්තර කියනවා. වියට්නාමයට යුද්ධෙන් පස්සේ ආර්ථික විවෘත කිරීමේ වෙච්ච ව්‍යසනය චැප්ටරෙන් චැප්ටර් රටවල් ගැන ආර්ථික විශේෂඥ මහාචාර්යවරේ මෙතන විස්තර කරලා තියෙනවා. රටක බොහොම සුළු කොටසක් මේ විවෘත ආර්ථිකය තුළ මේ විවෘත වෙළඳාම තුළ ලෝකේ ඉතා සුළු ජන කොට්ටාශයක් ඉතා අධික ලෙස මුදල් උපයලා තියෙනවා සමාගම් සහ සමහර පවුල්. පොඩි උදාහරණයක් ගත්තොත් දළ සංකලනයක ඉතින් ලෝකයේ 80 දෙනෙක් පමණ ඉතාම පෝෂක ජනයා. ඒ කියන්නේ ඩබල් ඩෙකර් බස් එකකට දාන්න පුළුවන් ප්‍රමාණයේ ජන ප්‍රමාණයකට තියෙනවා වත්කමක් ලෝකයේ ජනගහනයෙන් දෙකෙන් පංගුවක. දළ වශයෙන් 3.5 බිලියන් ජනගහනයක තියෙන වත්කම ලෝකයේ ජනගහනයෙන් 100% අඩක ජනගහනය අද ලෝකයේ ධනවත් මිනිසුන් 80 දෙනෙක්
රට අයිතිව තියෙනවා. මේක තමයි. ඒතකොට අර 1% ඉකොනොමි කියලා දැන් අද කියන්නේ අද ඒ අද ලෝක බැංකුවේ හිටපු සභාපතිවරුන් පවා පිළි අරන් තියෙනවා මේ ආර්ථික ක්‍රමය වැරදි කියන එක. ඒතකොට මේ විදිහට මේ අපි උතුරෙන් ග්ලෝබල් නෝත් නැත්නම් ගෝලීය උතුර අපිට ඒ කිව්ව ශාස්ත්‍රීය ඒ ආර්ථික මේ වාසි අපිට අත් වෙලා නැහැ. ඒතර මේ වගේ පසුබිමක මිනිසුන් මේ යනවා නම් අපගේ පරිසරය දූෂණය වෙනවා නම් ඒක ප්‍රදාචන්ත්‍රයේ ඉතාම ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්සි කියන එක මේ කිසිම වැරදි කිසිමක නැහැ. ඒ එකම අපේ විවිධ අනපනත් වලටත් මේ වෙළඳ කිසිම ගැන දැන ගැනීම කියන අයිතිය අපිට අපේ දැනට තියෙන තොරතුරු දැන ගැනීම පනතෙත් එක්තරා වගන්තියක් තියෙනවා මහ ජනතාවට නිදහස් වෙළඳ කිසිම සම්බන්ධයෙන් දැන ගැනීමේ සම්පූර්ණ අදහස අයිතිය අයිතිවාසිකව නැති කරලා. එතකොට ඒකට ඇත්තට මේ ඒ කරුණ සම්බන්ධයෙන් අපි මමත් පෙත්සමක් ඉදිරිපත් කරා. නමුත් අවසනාවකට වාගේ ඒ පෙත්සන ටෙක්නිකල් හේතුවක් නිසා නිෂ්ප්‍රභ වුණා. නමුත් ඒ අවස්ථාවේ මම බලාපොරොත්තු වුණා මේ රටේ ඇත්තටම යම්කිසි කතිකාවතක් ඉදිරියට ගෙන ඒමට. නමුත් ඒ අවකාශය ලැබුණේ නැහැ. නමුත් මම හිතනවා මේ විද්වත් සභාවටත් මම මේ පෙත්සමේ කොපියක් මම ඉදිරිපත් කරනවා. මේවා අද නෛතික පැත්තේ මොකද මේ ගමන අපිට මහ ජනතාව බේරගන්න අද ගෝලීය ජනතාවම ඉතාම භයානක තත්ත්වයකට පත් කරලා තියෙනවා. එහෙමනම් ඒතර මේකට තනියම මේ අනිත් එක මේ ආර්ථික පිළිබඳ කරුණ ආර්ථික විද්‍යාඥයෝ දක්වන්නේ දේශපාලඥයෝ දක්වන්නේ මේ ආර්ථික කරුණක් පමණයි කියලා. නෑ මේක ඉතා භයානක ලෙස මහ ජනතාවට ඔබගේ ජීවිතේට බලපාන කරුණු රසක් අඩංගු වෙනවා. ආර්ථික විද්‍යාඥයන් දේශපාලඥයන් ගන්න වැරදි තීරණ වලට වන්දි ගෙවන්නේ ඔබ සහ ඔබගේ දරුවෝ. විශේෂයෙන්ම මතු පරම්පරාව අවසාන වශයෙන් කියන දේ මේ සංවර්ධන වෙලා කියන යුරෝපයේ කියන රටවල අද තියෙනවා අන්තර්ජාතික දත්ත for the first time in a century. ඒ කියන්නේ මේ සංවර්ධනේ වුණා කියන මේ දශකය ඇතුළත the western children are going to die before their parents. මේ technologically advanced scientifically advanced countries this is the conclusion scientific conclusion I have the evidence. මොකද්ද මේ සංවර්ධනේ කියන්නේ? මොකද්ද මේ දියුණුව කියන්නේ? අපේ ඉස්සර රජ කාලේ තිබ්බ හත්මුතු පරම්පරාවක් අපේ දරුවන් හැම දෙයක්ම පරිසරය ඉදිරියටගෙන යන පරිසරයක්. එතකොට අද එක්තරා ලස්සන වார்த்தාවක් තියෙනවා. එංගලන්තේ වார்த்தාවක් ගන්නවා මේ යන විදිහට ගියොත් අපි තව ටික දවසක් යනකොට දියවැඩියාවෙන් පෙළෙන මිනිස්සු වැඩි වෙයි. කකුල් අත්පාහි වෙන මිනිස්සු වැඩි වෙයි. අන්ධ මිනිසුන් වැඩි වෙයි. මේ රජයේ පාර්ලිමේන්තුවේ වார்த்தාවක එන දත්ත. එතන ඕන්ට හුඟක් වැරදි ඒකම කියනවා ඉතා බලවත් උදවිය අපගේ මේ වார்த்தාව දිහා බලන් ඉන්නවා කියලා ඔවුන් ඉතා යම්කිසි පැකිලීමකින් යුතුව තමයි මේ දත්ත ඉදිරිපත් කරන්නේ. ඉතින් අත් වශයෙන්ම මම හිතනවා මගේ කාලය is international obesity task force. I have the references at home. It's documented, well accepted, even the WHO is aware. And in fact, and all the UN organizations are badly influenced by the transnational corporations. It's a fact today. So, and there's no independent policy making, independent decision making. All the decisions are influenced by the corporate world. So I think if we now we have an opportunity, hindsight, we have seen what has happened to the world. And then we have to force our policy makers. And there are few, we have to make them accountable. බොහොම සුළු දේශපාලඥ කොටසක් ආර්ථික විද්‍යාඥයෝ සහ ප්‍රතිපත්ති සම්පාදක සුළු කොටසක් අපේ මේ 20 කෝටියක් 20 මිලියන් 20 කෝටියක් ජනතාවගේ ජීවිතය පරදුවට තබලා සමහර වැරදි තීරණ ගන්නවා. ඒක වෙනස් කරන්න නම් ඒකම දැන් අද මම උගක් සන්තෝෂයි මේක පටන් ගත්තේ වෛද්‍යවරුන් සහ වෘත්තීය තාක්ෂණවේදීන්ගෙන් පටන් ගත්ත මේ රැල්ල ඉදිරියට ගෙනියන්න නම් අද තියෙන පොඩි ගැටලුවක් තමයි සමාජයේ හුඟක් දෙනෙක් හිතන්නේ මේක එලීට්ස් ප්‍රොෆෙෂනල්ස් වයිට් කොලර් අයගේ ප්‍රශ්නයක් කියලා. අපිට මේකට we have to get the blue collar workers, the agriculture workers. එතකොට small traders, මේ කුඩා ගොවීන්, සුළු කර්මාන්තකරුවන් සහ කෘෂිකාර්මිකයන් මේ සියලු දෙනාම මේ ගමනට සම්බන්ධ කරගත්තොත් මම හිතනවා අපිට අපේ රටේ ආර්ථිකයේ අරිත විශේෂයෙන්ම අද කියනවා අද ලෝකවලින් දෙපොලේ තරණ කරන්න අපේ පොඩි කර්මාන්ත වහලා දාන්න. මේකනම් අපේ දේශපාලන එහෙම නැත්නම් දැක්ම මම හිතනවා අපි ලොකු වැරදි ගමනක් යන්නේ. ඒක හදන්න පුළුවන් අර බ්‍රෙක්සිට් එකේ බ්‍රිතාන්‍ය වගේ අපේ මහ ජනතාව තමයි ඒක මේ ගමන ඉවත් කරගන්න පුළුවන්. ඔබ මිස්සෙක්.
තියෙනවාද මේ සම්බන්ධයෙන් ප්‍රමිති ගැන මේ මම කතා කරන්නේ මේ මේ ආහාරය දැන් උදාහරණයක් වශයෙන් සුපුන් නැති නිසා අපේ ලංකාවේ මිනිස්සුන්ට සුප්පටයක් කරලා හොද්දර දාන්න ගැන්නුවා ඒක තීරණ මොඩෙක් ඉන්නවා නම් මම හිතන්නේ හරි කනගාටුයි දැන් මේක මක්කට තියෙන්නේ කියන එක කවුද බලන්නේ මේ සම්බන්ධයෙන් උදාහරණයක් වශයෙන් මේකේ මේ ස්කී වගේ දේවල් තියෙනවා නම් නැත්තම් මේක වෙනත් දේවල් තියෙනවා කවුද ප්‍රමිතිගත කිරීම පමණක් නෙවෙයි ලංකාවේ තියෙන ක්‍රමවේදයක් මේ මේ කෑම මෙන්න මේක මේ ටෙස්ට් කරලා තියෙනවා මේක මේ මේ දේවල් තියෙනවා මේක මේ දේ හොඳයි මේ දේ නරකයි කියන විදියක් මහජනතාවට දැනගැනීමට හෝ රජයට දැනගැනීමට ක්‍රමයක් තියෙනවා මෙතන තමයි ඉතා හොඳ ප්‍රශ්නයක් පාරිභෝගිකයන් තියෙන ප්‍රශ්නයක් මොකද මේතන ලොකු ස්මෝක් ස්ක්‍රීන්ස් ගණනාවක් තියෙනවා දැන් අද බැලුවොත් ටීවී එකද බැලුවොත් ඔබතුමා කියන අය පරිප්පු කරියට දාන්න හවල් කැටයක් මේ ලංකාවේ මේ තරම් අද අන්තර්ජාතික පිළිගත් කුරුඳු ගොරකා අපිට තියෙන ආයුර්වේද කැබිනට් එකක්ම තියෙනවා අපේ කුස්සියේ ලෙඩ රෝග නිවාරණය කරන කැබිනට් එකක් එතකොට මම කියන මෙන්න මේ කැටේ දාන මම පුංචි උදාහරණයක් කියන අවුරුද්දට ඉස්සෙල්ලා මම සුපිරිවිල සැලකට බඩුවාගයක් ගන්න ගියා මම යන්න කැමති නැහැ යන්න අවස්ථාවක් වුණා මගේ ඉස්සරහ හිටපු එකනා යත්තේ තිබ්බේ පාසල් දෙකයි එකක් පෙවුණා පරිප්පු අනිත් එක සීනි හරි ඒ වගේ එකත් එක මේ කැට වර්ගය එතකොට මිනිසුන්ගේ මනසේ රජයෙන් කිසිම ප්‍රතිපත්තියක් නැහැ මහ ජනතාව දරුවත් කිරීමට ඒකම ඇනලයිස් මේවා විග්‍රහ කරන්න පාරිභෝගිකයෝ අපිට තමයි වියදම් කළා කරන්න වෙන්නේ මොකද ඒ කරත් නීතියට ඉදිරියට ගෙනියන්න බොහොම අමාරුයි බහුජාතික සමාගම් එක්ක කොහොමද මේ පාරිභෝගිකයෙක් හැප්පෙන්නේ මම ඉදිරිපත් කරපු කරුණු තියෙනවා ඒවා අපිට කරගන්න බෑ මේ සිස්ටම් එකේ එතකොට අපේ ලංකාවේ බලවත් පාරිභෝගික සමಿತಿ නැහැ අපි මම හිතන්නේ මේ පොරි පරිභෝගිකංශය ගැන සම්මන්ත්‍රණයක් මේ ශාලාවේ මේට මාසෙකට විතර තිබුණා. තිබුණාට ඒගොල්ලන්ට දත් නැහැ. අද බහුජාතික සමාගම් වල තරඟ කරන්න අද ඉන්නවා මම හිතන්නේ මේ රෙජිස්ටර් වෙච්ච ආයතන ගන්නවක් ඉන්නවා පරිභෝග අධිකාරිය සමග. ඒගොල්ලන්ට දේශපාලන මට්ටමින් කතා කරනවා මිසක් විද්‍යානුකූල දත් දෙනවා මේ බහුජාතික සමාගමක. ඒතර අනිත් එක මේ ස්ටෑන්ඩර්ඩ්ස් කියලා තිබ්බට විවිධ ඒවෙන් ආහාර වල ඇතුලේ තියෙන ප්‍රමිතිය දැනෙන්නේ නැහැ. අනිත් එක යමක ආහාරයක තියෙන වසවිසභාවය ශරීරයට එන්නේ අවුරුදු 20කින්. ඒතර අපේ විද්‍යානු අපි විද්‍යාඥයෝ වශයෙන් අපි දන්නවා මේක ඔප්පු කරන්න බෑ. විකිත. අන්න ඒ වාසිය ආරගෙන තමයි බහුජාතික සමාගම් අද මේ විවිධ වර්ගයේ ආහාර නෙමෙයි. දැන් මයිකල් පෝලන්ගේ පොතේ they are marketing the transnational companies are marketing not food but food like substances. ඔබතුමා කිව්වේ සුප් කැටේ සුප් නෙමෙයි. It's a soup like substance. It's a totally chemical based product. So it is not soup. And that misinformation is not being corrected by any authority or anybody in Sri Lanka. No, actually, they should be taken to task, but who is going to take them to task? Is you and me have to do that. Where's the money? How do you stand up? I mean, I am one person, even through the professional associations, I have been fighting. And the main issue I wanted to tell you is the intellectual and professional dishonesty. We have been blaming the politicians all this while, but 99% of these issues can be corrected if the so-called professional associations. Now, I am a member of the Nutrition Society of Sri Lanka. It's a non-academic, non-professional body. I'm sorry to say I have strived from inside to put it, because these organizations are sponsored by the transnational corporations. So nobody is telling the truth to the public. The job of the medical, and it's a very sad state. I'm a member of the Sri Lanka, I'm an invited member of the Sri Lanka SLMA, Medical Association. And as a nutritionist, I'm there in one of the councils, and I have had a lot of challenges actually trying to get the my publications on that issue. I have made some publications, intellectual and professional resources. Mang hitanne ape pruthikiyanma hari magata giyenna puluwanna me bahujathika samagam walin apita neethi yanapanat giyennona dan indiyave kathikawata kiyanawa me pruthikiyanta mudal deema bahujathika samagam walin mewa neethi yanapanat magen nathara karanna Yes. හැමදේම ඊට අමතරව දැන් කිරිපිටි ගන්න take the milk powder and most of the milk powders are simulated products. It's not milk. Yeah, it's not milk. It's simulated and people are told that your children need to be given this particular product for brain development. That is what they imply through advertising, and no medical or nutrition, you know, authority or society. They challenge these claims. So මෙතන ඉතා භයානක තත්ත්වයේ තියෙන්නේ ඇත්ත කියනවා නම් මම හිතන්නේ 99% අපිට
බොහොම සුලිය විසඳ ගන්න පුළුවන්. නමුත් ඇත්ත කියන්නේ නැහැ. මහ ජනතාවට වෘත්ති කියනොත් ඇත්ත කියන්නේ නැහැ. එතනයි මෙතන තියෙන ප්‍රශ්නය. අනි දැන් මම එම පිරිසට කරලා නැහැ. නමුත් අද ලංකාවේ බොහොම දැන් මාසයකට කලින් අපි මේ අද මේ වගේම සම්මන්ත්‍රණයක් තිබුණා. මම දේශන බර ගන්න පවත්තලා තියෙනවා. ඒතර බෙලඳ ප්‍රතිපත්ති ගැන මම ඒගොල්ලන්ට ලිඛිතව යවලා නැහැ. මොකද හේතුව එකක් ඇත්ත වශයෙන්ම කියනවා නම් එකක් කාල වේලාව, අනිත් එක මේක ඉතාම සංකූල ප්‍රශ්නයක්. අද මම මේ ඉදිරිපත් කරපු මම මේ අංශය ලංකාවේ මම හිතන්නේ කිසිම කෙනෙක්ට මංගව තියෙන දත්ත තියනවා කියලා. ඒ මොකද වෙළඳාම කොහොමද මිනිසාගේ ජන ජීවිතයට සහ පරිසරයට මේ සියල්ලට බලපාන දත්ත. එතකොට අනිත් වෙළඳ කිව්සුම් කිව්වම අද පටු විදිහකට අපි ලංකාවේ බලන්නේ ඕන් බලන්නේ මේ ආර්ථික ප්‍රශ්නයක් පමණක් කියලා. ඒකයි විශේෂයෙන් මම මේ සමාජීය පැත්තෙන් මේක ගෙනාවේ. එතකොට අනිත් එක මම අපි ඉදිරිපත් කිරීම නෙමෙයි මේ ප්‍රතිපත්ති හදන සම්පාදකයන්ට රජයේ දේශ මේ 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 මේවා ප්‍රජාතන්ත්‍ර දේශපාලඥයන්ට ඕන්ඩ යුතුකමක් තියෙනවා. රටේ තියෙන සම්පත් අද අපේ ගරු ජනාධිපතිතුමා කියලා තියෙන විද්වතුන්ට එන්න ඉදිරියට මේක සම්බන්ධ වෙන්න. ඉතින් මම හිතනවා ඒ නිසා ඕන්ටයි අපි බහුජාතික සමාජයක් ගත්තොත් දේනෝද හෙඩ් හන්ටින්. ඒගොල්ලෝ බලනවා රටේ කවුද ඉන්නේ විද්වතුන් මේ අංශේ කියලා. ඕන් තමයි ඉදිරියට ඇවිල්ලා ඒ විද්වතුන්ට අන්න ගහලා නැත්නම් විද්වතුන් ගිහලා බලෙන් කිසිම දෙයකට සම්බන්ධ වෙන මේක මහජන කොමිසමක්. අන්න ඒ නිසා ඇත්තට මම හිතුවා මේක මහජනතාව වෙනුවෙන් කියන ඉතාම උතුම් කාර්යයක්. ඒක නිසා මේකට සම්බන්ධ විය යුතුයි කියලා මම හිතන්නේ. බොහෝ දෙනෙක් මගේ අංශේ මාව දන්නා අය දන්නවා අපි කොතෙක් දුරට වැඩ කරලා තියෙනවද මේ රට වෙනුවෙන් කියලා. දැන් මට අතාරීමක් නෙවෙයි. ඇත්තටම අපි බාරය දූරයි. ඉතා කාර්ය බහුලයි.